Hi everyone, Subhadasa Kavita, Rakhaya YouTube channel ko tala hamo mabe sadren piligano. Iding vishesh sandha karana 2024 varshe sandha api purappadu pavatina rakhaya kihipayakma ogalota dakkala tiyenawa. Iting oyage adhyapana sudsukam oyage vruthiya sudsukam anuwa alata apply karanna puluwam. Godak job vacancies api dala tiyena. Iting ape channel ekata gihilla balanna. E wagema थाम तो आप सब्सक्राइब कर लेना तो आप सब्सक्राइब करें अनित आलोट बलान आप वीडियो शेयर करें इन अद मम कथा करें लंका तीव्र पराय नीतिगत संस्था पवती पुरापाड़ मेतन दी लंका दीवर वराय नीतिगत संस्थावे पुरापाड़ेलाहत तन संधा सुदुस्काम सहित श्रीलांकिक बदवागन्वाख्या संधान తనతురు విధిహర రక్కల తీనే కలమనాకార సివిల్ ఇంజనీరు ఈలంగట విదులి ఇంజనీరు సివిల్ ఇంజనీరు సలసుమహా నిర్మాణ సివిల్ ఇంజనీరు ఇదికిరి సహా నావిక ఇంజనీరు కియన మెన్న మే తనతురు సందహా తమై ఐదుం కరువన్ కెదవన్ ఇదిం మేక హొంద అవస్థావక్ వేవి మొకద దనట గొడక్ జాబ్ అడు తనతురు కి హిపేకర తమై మే కలమనాకరణ సివిల్ ఇంజనీర్ తంత్రగతమ పురాపాడు తనతురు ఎక పవతిన బతమై సంధాన్ పెన్నే సుదుసుకం విధియట పహత దక్కలా తీయన అంక ఎక హో అంక దెక కియన కొటస్ అటతే తీయన సుదుసుకం వలిన్ ఎక ఒబట తీయనవన ఒబట మే సంధా ఐదుం కిరీమే హక్యావ తీయన පළවෙනි එක විදියට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් සිවිල් ඉංජිනේරු විද්‍යා පිළිබඳ උපාධියක් ලබා තිබීම සහ අදාළ ක්ෂේත්‍රයේ පශ්චාත් උපාධියක් ලබා තිබීම මාස්ටර්ස් කරලා තිබීම හෝ තනතුරට අදාළ විශේෂ ක්ෂේත්‍රයට ගැළපෙන පිළිගත් වරලක් වෘත්තීය ආයතනයක සමාජිකත්වයක් ලබා තිබීම සහ රජයේ රාජ්‍ය සංස්ථාවක මණ්ඩලයක හෝ පෞද්ගලික පිළිගත් ආයතනයක කළමනාකරණ මට්ටමේ තනතුරක අවවශයෙන් වසර 15ක පළපුරුද්දක් තිබීම. මෙන්න මේ සුසුකම් ඔබට තියෙනවා නම් මේ සඳහා යොමු කරන්න පුළුවන් කළමනාකාර සිවිල් ඉංජිනේරු කියන තනතුරට. ඒ වගේම ඊළඟට තනතුරට අදාළ විශේෂ ක්ෂේත්‍රයට ගැළපෙන පිළිගත් වරලක් වෘත්තීය ආයතනයක පූර්ණ සමාජගතය ලබා තිබීම සහ රජයේ සංස්ථාවක මණ්ඩලයක හෝ පිළිගත් පෞද්ගලික ආයතනයක කළමනාකරණ මට්ටමේ තනතුරක අවවශයෙන් අදාළ ක්ෂේත්‍රයේ වසර 15ක පළපුරුද්දක් තිබීම. වැටුප් පරිමාණය දක්වලා තියෙනවා මේ ආකාරයට. ඒ වගේම වයස් සීමාව 35ට නොඅඩු සහ 55ට නොවැඩි විය යුතුයි. ඊළඟට විදුලි ඉංජිනේරු තනතුර මෙතනත් එක් තනතුරක් සඳහා තමයි පුරප්පාඩු පවතින්නේ සුදුසුකම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විදුලි ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධියක් ලබා තිබීම සහ උපාධිය ලබා ගැනීමෙන් පසු තනතුරට අදාළ විශේෂ ක්ෂේත්‍රයේ අවම වශයෙන් වසරක පළපුරොද්ද තිබීම ඒ වගේම तृतीय हा वृतीय अध्यापन कमीशन सभा विसींपिलगन्नालाद वृतीय पुहन आयतने के निगुत्करण जातिक वृतीय कुशलतावान ही एनवीक्यू लेवल सेवन मट्टमर नाडु प्रवीणता सहत क्या क्लबात भीम सह पिलिगत रजय आयतने का हो पिलिगत पौद्गलिक आयतने का अमावस्या वसरक पलपुरोद्दक थी भीम मेतन दे ओबे सुदसुकम विदेर सालगना इदे ओया जस्ट ग्रेजुएट पेचके नेक नाम දැනට අවුරුද්දක විතර පළපුරුද්දක් මහාකර ආයතනයක ලැබලා තියෙනවා නම් ඔයාට මේ සඳහා ඉදුම් කරන්න පුළුවන් විදුලි ඉංජිනේරු තනතුරට වැටුප් පරිමාණයත් මේ විදිහට දක්වලා තියෙනවා 95,575ක් විදිහට වයස් සීමාව 22ට නොඅඩු 45ට නොවැඩි විය යුතුයි. ඉතින් මේක හොඳ චාන්ස් එකක් වෙයි දැනට කැම්පස් එකෙන් කෙලිම අවුට් වෙච්ච අන්ඩර් ග්‍රැජුවෙට්ස්ලට. ඊළඟට සිවිල් ඉංජිනේරු සැලසුම් හා නිර්මාණ තනතුර. මෙතන පුරප්පාඩු තුනක් පවතින බව සඳහන් වෙනවා. සුදුසුකම් විදිහට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් සිවිල් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධියක් ලබා තිබීම සහ උපාධිය ලබා ගැනීමෙන් පසු තනතුරට අදාළ විශේෂ ක්ෂේත්‍රයේ අවම වශයෙන් වසරක පළපුරොද්දක් තිබීම. වැටුප් පරිමාණයත් මේ විදිහට දක්වලා තියෙනවා. ඒ වගේම වයස් සීමාව අවුරුදු 22ට නොඅඩු හා අවුරුදු 45ට නොවැඩි විය යුතුයි. ඒ තමයි සිවිල් ඉංජිනේරු සැලසුම් හා නිර්මාණ.
ඊළඟට සිවිල් ඉංජිනේරු ඉදිකිරි තනතුර ගත්තාම පුරප්පාඩු දෙකක් පවතින බව සඳහන් වෙනවා. සුදුසුකම් විදිහට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් සිවිල් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධියක් ලබා දීම සහ උපාධිය ලබා ගැනීමෙන් පසු තනතුරට අදාළ විශේෂ ක්ෂේත්‍රයේ අවම වශයෙන් වසරක පළපුරොද්දක් ලබා තිබීම වැටුප් පරිමාණයක් මේ විදිහට දක්වලා තියෙනවා. ඒ වගේම වයස් සීමාව වයස අවුරුදු 22ට නොඅඩු සහ 45ට නොවැඩි විය යුතුයි. ඊළඟට නාවික ඉංජිනේරු තනතුර ගත්තාම පුරප්පාඩු එකක් තමයි මේ සඳහා පවතින බව සඳහන් වෙන්නේ. සුදුසුකම් විදිහට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් නාවික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධියක් ලබා තිබීම සහ උපාධිය ලබා ගැනීමෙන් පසු අදාළ ක්ෂේත්‍රයේ අවුරුද්දක පළපුරුද්දක් තිබීම. එහෙමත් නැත්නම් තෘතීය හෝ වෘතීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් පිළිගත් වෘතීය පුහුණු ආයතනයකින් නිකුත් කරන ලද NVQ ලෙවල් 7 මට්ටමට නොඅඩු ප්‍රවීණතා සහතිකයක් ලබා තිබීම සහ රජයේ රාජ්‍ය සංස්ථාවක මණ්ඩලයක ව්‍යවස්ථාපිත ආයතනයක හෝ පිළිගත් පෞද්ගලික ආයතනයක අම වශයෙන් අදාළ ක්ෂේත්‍රයේ වසරක පළපුරොද්දක් ලබා තිබීම. එතනත් වැටුප් පරිමාණය මේ විදිහට 95,575ක් විදිහට සඳහන් වෙනවා. වයස් සීමාව 22ට නොඅඩු සහ 45ට නොවැඩි විය යුතුයි. ඉතින් මෙතනදී රජයේ අනුමත සියලුම දීමනා සංස්ථාවෙන් ගෙවන බව සඳහන් වෙනවා. ඔයා දැනට රජයේ දෙපාර්තමේන්තුවක සංස්ථාවක වගේ වැඩ කරන කෙනෙක් නම් ආයතනයේ ප්‍රධානියා මගින් තමයි ඔයාගේ ආයුධන් පත්‍රය යොමු කරන්න ඕනි. ඥාතීන් නොවන දෙදෙනෙකුගේ නම් සහ ලිපිනයන් සහිතව ආයුධන් පතක් සකස් කරලා සභාපති ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව නම්බර් 15 රොක් හවුස් පටුමග කොළඹ 15 කියන ලිපිණයට ලියාපදිංචි තැපෑලෙන් 2024 අප්‍රේල් 5 වෙනිදාට පෙර ලැබෙන්න එවන්න ඕනි. එතනදී ලියුම් කවරේ ඉහළ වම් කෙළවරේ ඔයා මොන තනතුරටද ආයුධම් කරන්න කියලත් සඳහන් කරන්න ඕනි. මම ආයෙ ලිපිණේ කියන්නම්. සභාපති ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව නොම්බර 15 රොක් හවුස් පටුමග කොළඹ 15. ඉතින් මෙතනදී ඔයාගේ අධ්‍යාපන සුදුසුකම් සහ වෘත්තීය සුදුසුකම් වල ඒව තහවුරු කරන අදාළ පිටපත් සහ ඒවට ගැළපෙන විදිහට සකස් කරපු ආයුධම් පත්‍රයක් තමයි යොමු කරන්න ඕනි. ඉතින් තවත් මේ වගේ රැකියා අවස්ථා ගැන දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.